සුදු පාට ගල් අතර වටිනා මණික් ගල් හොයමු තිරිවාන අතර වටිනා මණික් ගල් මම මේ අදහසින් මම වීඩියෝ එක මොනිට් කරා ඒක 34000ක් විතර වීඩියෝ එක බලලා තිබුණා නමුත් සමහර අපහැදිලි තැන් තිබුණා සද්දේ මදි කියලා ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා පැහැදිලි මදි කියලා මම පොඩ්ඩක් ඒක විනාශ කරලා ආයෙත් ඒ වීඩියෝ එක අයින් කරලා මේ වීඩියෝ එක තවත් විස්තරාත්මකව පොඩ්ඩක් වැඩි දියුණු කරලා ඔබට මම මේ කියන්න හදන්නේ මේ සුදු පාට ගල් අතර වටිනා මණික් ගල් බොහෝමයක් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට නායකයන් හැටියට අපිට අඳුර ගන්න බෑ. මොකද එකම වර්ණය වගේ සුදු පාට වර්ණය අතරෙත් වර්ණය දැන් මෙහෙම ඔබට වීඩියෝ එකේ බැලුවත් ඔබට තේරෙනවා ඇති සුදු පාට වර්ණය අතරත් වෙනස් වූ වර්ණ කිහිපයක් පෙනෙනවා. ඊට අමතරව මණික් ව්‍යාපාරයට සම්බන්ධ නැති ඔබට මෙහෙම සුදු පාට ගල් මගහැරෙන සම්භාවිතාව ගොඩක් වැඩි. මෑත කාලේ වුණත් අපි දන්න සුදු පාට ගල් වර්ග කිහිපයක් මාළුතෙන්ම හොයාගත්ත මේ එකන අවර්ණයුත් මණික් වර්ග සුදු පාට ගල් අතර අපි දැන් ගොඩක් දෙනෙක් මේ නවකයන් දන්නේ නිල් රතු කහ පාට ඒ වගේ වර්ණයන් වලින් පමණයි මණික් හම්බෙන්නේ. එහෙම නැහැ නිල් කුලය ඒ කියන්නේ කොරොණ්ඩම් කුලයේ සුදු පාට නිල් කුලයේම සුදු පාට ගලුත් තියෙනවා. ඒවත් වටිනවා. වයිට් සපාය කියනවා. ඒ වගේම ඉතින් මණික් වල හැම වර්ගයම සුදු පාට වර්ණය අවර්ණ වර්ණුත් හම්බෙනවා. එයා ඒවා රෙයා ස්ටෝන් ඒ කියන්නේ දුර්ලභ ගණේකට ගණේටත් ගණනවා සමහර මේ අවර්ණයුත් සුදු පාට ගල්. විශේෂයෙන් මෙන්න මේ සුදු පාට ගල් අතර හම්බෙනවා කලිඟු ගල්. මේ කලිඟු ගල් වලටත් යම් යම් වටිනාකමක් තියෙනවා මිලක් තියෙනවා. කලිඟු කල් ගැන බහුලව හම්බෙන ගල් జాතිය. ඔබට පේනවා ඇති මේ සුදු පාට වර්ණයන් අතර වෙනස් වූ වර්ණ කිහිපයක්ම තියෙනවා. තරමක් දැන් මේ අපි තිරිවාන ගලක් එක්ක බැලුවොත් ඔබට පේනවා ඇති වෙනසක් තියෙනවා. ටිකක් අර පොලිෂ් වෙච්ච ගතියක් මරිච්ච ගතියක් ඇසට නිකන් අර අලංකාර බවක් ලස්සන බවක් පේනවා මේ තිරිවාන ගල් මේ වගේ. තිරිවාන ගලක් ගත්තොත් මේ වගේ ඔබ තිරිවාන ගල ඉස්සෙල්ලම අඳුර ගන්න. තිරිවාන ගල ඉස්සෙල්ලම අඳුර ගන්න. පලිඟු ගල. ඒ ගල පොඩ්ඩක් අර මැදින වගේ හරි නිකන් පොලිස් රැසට පියමනාප ගතියක් තියෙනවා. පලිඟු වලටත් ඉල්ලුමක් තියෙනවා. දැන් හැබැයි අර මැණික් නිල් රතු වගේ අපිට මැණික් ගලක් හම්බුන ගමන් විකුණ ගන්න බැහැ. අර අවශ්‍යතාවය අනුව පුද්ගලයන්ට අලෙවි කරන්න පුළුවන්. අනිත් එක දැන් ඔබට පලිඟු ගලක් අඳුර ගන්න මෙන්න මේ විදිහට පුළුවන්. මේ වීඩියෝ එක බලන්න පළඟු වල මූලික හැඩය ඒ කියන්නේ ක්‍රිස්ටල් ස්වරූපය ගත්තොත් මෙහෙම මේ පට්ටන් අඩ හැයක් අර කවු පොළොවේ අභ්‍යන්තරේ කවුරුහරි නිර්මාණය කරා වගේ මෙහෙම මේ පට්ටන් හැඩය පේනවා ඇති ඔබට. පොළොව අභ්‍යන්තරේ කවුරුහරි නිර්මාණය කරා වගේ පට්ටන් හැඩය මේක තමයි පළඟු වල මූලික හැඩය. මේවත් මේ ආකාරයටත් දැන් බොහෝ ලෝකයේ අය මේ පළඳිනවා. මේ කුඩා ප්‍රමාණයේ ගල් ක්‍රිස්ටල් ආකාරයේ ගලු පෙන්ඩන් හදලා පළඳිනවා. ඒක නිසා ඔබට කොහේ හෝ තැනක යම් කිසි වෙනසක් තියෙන ගල් හම්බනවා නම් ඒ විසි කරන්න එපා. එකතු කරලා තියාගන්න. මේ තියෙන්නේ පළඟු ක්‍රිස්ටල් එක. මේ කවුරු හරි පොළොවේ අභ්‍යන්තරේ නිර්මාණය කරනවා. හැබැයි එහෙම නෑ. මේ ස්වාභාවික පිහිටීම රසායනික ද්‍රව්‍යවල එකතු වීමෙන් තමයි දෙන ගොඩක් කරලා අපි දන්නවා ඩයමන්ඩ් වල තියෙන ත්‍රිකුණාකාර මුළු අතර හයකුත් එක්ක ඒ වගේ මේකෙත් මේ පොළොවේ අභ්‍යන්තරේ හැදෙන ආකාරය තමයි. ඊට අමතරව මෙන්න මේ කල් කීපයක් මම ඔබට පෙන්නන්නම්. මෙන්න මේක මේකත් හරියට වතුර බිඳුවක් වගේ. මේවා හැබැයි ඔබ හොඳ අවධානයෙන් බලන්න ඕන. මේ වගේ ගොඩක් රෙදි පාට ගල් අතරම තියෙනකොට ඔබට පෙනෙන්නේ නැහැ. මේක දිය රත් මේ සෝරි සමා වෙන්න මේ දිය තරිප්පු. මේවත් දැන් වටිනාකමක් තියෙනවා. හැබැයි අර නිල් රතු වගේ මං කිව්වා වගේ ඉහළ වටිනාකමක් නැහැ. මේවත් පළඳිනවා. මේවා ගාලිත ඔබ අතාරින්න එපා. එකතු කරන්න කවදා හරි මිලක් කරනවා. මොකද එන්නෙන්න මැණික් කෙනේව ලෝකේ දුර්ලභ වෙනවා. එතකොට වටිනා කියන මොකක් කරේ ඔබට ඒක අලංකාරයක් පෙනෙනවා නම් ඒ වගේ ගල් අතාරින්න එකතු කරන්න. ඔබගේ විනෝදාසාදයක් විදිහට හරි එකතු කරන්න. ඊට පස්සේ හම්බනවා මෙන්න මේ
පඩියන් ටොපැස් කියන්නේ දැන් තිරිවානකට වඩා පොඩ්ඩක් සුදු පැහැය වෙනස් මේකේ ඔබට පේනවා ඇති දිනද භාවයත් හොඳටම පේනනවා ඔබට තිරිවාන ගල් එක ගොඩක් ගල් එක සුදු පාටට එක හෙල්ලේ තියෙනකොට කොහොමද අඳුර ගන්න බෑ හොඳට අවධානයෙන් බලන්නම වෙනවා මෙතන එක තවත් හොඳ පැහැදිලි ගල මේ අර පළිංගොල්ට වඩා වටනාකමක් මේ පඩියන් වලට තියෙනවා ටොපැස් කියන් මේක වර්ණේ වැඩි දියුණු කරනවා ට්‍රීට්මන්ට් කළා ඉතින් ඒක නිසා මේ වගේ ගලුත් මේ පඩියන් මේක ඔබට වෙන සුදු පැහැ අයිට වඩා වෙනස් මේ සුදු වර්ණේ අතරත් පැහැ වෙනස් වෙනවා ඊට පස්සේ ඔබට හම් වෙන මුල් මේ මේක ඇමතිස් ඇමතිස් කියන්නේ දම් පැහැයට හුරු ගල් තමයි ගොඩක් හම් වෙන මේ ඇමතිස් එකේ සුදු පැහැයට හුරු ගල මේකෙත් අර ක්‍රිස්ටල් ගලක මූලික හැඩය මේ ත්‍රිකෝණාකාරව මුළු පට්ටන් හැඩයකට සමාන හැය පෙනෙනවා ඔබට දැඟන පුතනේ පොඩි පොඩි පොයදාලා තියති ඒත් මේ බලන්න මේ මේකෙත් මේ පට්ටන් හැඩ වගේ නිකන් අර හැඩයන් සාභාවික පිටින් මේ වගේ ගල් එතන එකතු කරන්න මොකද මැනික් වියප් මේ අධ්‍යයනය කරන අය ආධුනිකයන් මැනික් පිළිබඳ අවබෝධයක් ගන්න අය මේවා යම් මුදලකට මිලදී ගන්නවා ඒකදී අර අවශ්‍යතාවය අනුව තමයි ඒක නිසා මේ කිසිම ගලක් විසි කරන්න එපා ඊට අමතරව හම්බ වෙනවා දැන් ඔබට මම කියවනේ මේ නිල් රතු ගැන කොරන්නම් කුරේ ගල් වල මේ ඔබට පේනවා ඇති මේ වයිට් එක වයිට් සෆාය කියන්නේ වයිට් සෆාය එක මේ ගල ටිකක් අර අර ගල් දෙකටම වඩා ටිකක් බොඳ ස්වභාවයක් තියෙනවා මගේ මගේ ජංගම තුර කතනේ නම් පැහැදිලි මදි හැබැයි සරල නිල් පැහැකුත් මේකෙ පෙන්නනවා මේක නිල් කුලේ ගලක මේ සුදු ගලක් මම සරලව තමයි පැහැදිලි කරන්නේ එතකොට බ්ලූ සෆාය එකේ වයිට් සෆාය එක තමයි මේක. ඒ කියන්නේ සුදු ගලක්. සමහරට මේ කොරන්ඩම් එකේම මේ සුදු ගලක් තමයි මේක. මේකතර මූලික හැඩය, කියන්නේ ක්‍රිස්ටල් හැඩය, ගලක මූලික හැඩය යම් ප්‍රමාණයක් තියෙනවා. මොකද මේක අවුරුදු බිලියන ගණනක් පොළවේ තියෙනකොට ජල පහළටවල එක එක ගල්වලට ඇතිල්ල අරම වල ගලේ මූලික හැඩය වෙනස් වෙනවා. නමුත් අර එක ප්‍රපත්තක මේක තියෙනවා අර මූලික හැඩය ගල්වල හැදෙන ඒ ස්වාභාවික ක්‍රමවේදය. ඊට අමතරව හම් වෙනවා මේ අපි දන්නවා මේ ජාගුන්තෝර. ජාගුන්තෝර වලත් මාගේ ළඟ තිබුණා මේ සෝකෝන් කියන්නේ සෝකෝන් වලත් මේ වයිට් එක. මේ තියන්නේ ජාගුන් තෝරවල. ඒක ජාගුන් ගොඩක් හම්බෙන කොළ පාටට හුරු කහ පහයට හුරු ගොඩක් ගල් හම්බෙන පතල් වල සමාන හම්බෙන බහුලව. මේකෙත් මේ සුදු පහයට හුරු ගලක්. මේ වගේ ගල් ඇතේ ඔබ තිරවාන කියලා අතාරින්න පුළුවන්. මමත් මේ අවුරුදු ගානක් එකතු කරලා තිබුණු මේකකින් තමයි හොයාගත්තේ. මේක මේ සෝකෝන් කියන එකේ. ඒ කියන්නේ ජාගුන් තෝර එකේ මේ සුදු පාට ගලක්. මෙතන යටකමක් තියෙන කොටයක් අවමයි මේ සුදු පහයට හුරු ගල් හොයාගන්න එක ඊට අමතරව හම්බෙනවා මේ කිසෝබරල් එකකුත් මට තිබුණා කිසෝබර කියන්නේ මේ කනක කනක කියන්නේ මේ කිසෝබරල් කිසෝබරල් ගොඩක් කරලා හම්බෙන කහ පැහැයට හුරු කොළ පැහැයට හුරු අර ජාගුන් තෝර ඊට සමාන පැහැවල් තමයි හම්බෙන හැබැයි ඒක තද පැහැයක් මේ කිසෝබර ෆැමිලිය එකේ තමයි අපි දන්නා ඔය මේ කනකපවුල තමයි වයිරෝඩි මේ වයිරෝඩි හම්බ වෙනවා ඊට පස්සේ පසිංගල් හම්බ වෙනවා මේකේ සුදු පාටට හුරු ගල මේකත් දුර්ලභයි ටිකක් නේ හොඳටම මේක ඔබට පෙනති ඒකට වඩා වෙනස් මේකේ අර ගොඩක් වෙලාවට අඳුර ගන්න අපිට කිසෝබරල ලේසි මේ ගලේ නිකන් කානුව වගේ ස්වභාවයක් තියෙනවා එක තැනක එක මේ ජංගම දුරකථනේ නම් ඔබට පැහැදිලි නැත නිකන් ඇතුළට බහපු ස්වරූපයක් තියෙනවා ඔබ ඉතින් අධ්‍යයනය කරන්නම ඕන මෙහෙම මම කිව්වට වැඩක් නැහැ
මෙයාගේ දේවල් අධ්‍යයනය කරන්න. ඊට අමතරව අපි දන්නවා මේ මුස්ටෝ සඳකයන් පාෂාණ කියන සඳකයන් පාෂාණත් මේ සුදු පාටට හුරු කළා. දැන් මේක දිස්නියක් තියෙනවා. මේකත් මේ සුදු පාටට පැහැ නිසාම මේ ආලෝකයක් එල්ල කරලා පෙන්නනවා. පැත්තකට මේක දිස්නියක් තියෙනවා. ඊට පස්සේ ඔබ දන්නවා මේ මම තවත් ඒවගේ ගල් කීපයක් පෙන්නන්න. මේ වගේ ඉතින් ගල් බොහොමයක් ඔබට හම් වෙනවා. ඉතින් මම මේ ඔබට පැහැදිලි කිරීමක් ගන්න නැහැ. ඔබ අවධානයෙන් ඉන්න. ඊට පස්සේ මෙන්න මේ අනිත් එක තමයි මේ ගෙවුඩ වර්ගත්. ගොඩාක්ම හම් වෙන්නේ සුදු පැහැයට හුරුයි. ගෙවුඩ කියන්නේත් ඒක මේ අපකරණයට ලක් කරාම සුදු පැහැයට ලක් කරනවා. මේක දුම් ගෙවුඩ කියන්නේ. මේකෙත් මේ ඇතුලේ දුම් පැහැයකට හුරු සරල නිල් පැහැයක් තියෙනවා. මේකත් ඉතින් සුදු පාට ගල් අත තියෙනට ඔබට අඳුර ගන්න බෑ. හැබැයි මේක මේ ජංගම දුරකථනයේ ගොඩක් වෙලාවට ඉතින් අර චාරූපේ අපහැදිතාවයන් තියෙනවා. හැබැයි ඔබ අවධානයෙන් ඉඳලා අධ්‍යයනය කරන්න. එතකොට ඔබටම මේක හඳුර ගන්න පුළුවන්. මේ තියෙන්නේ මුස්ටෝන් එක. මේකත් අර සුදු පාට ගලක්. ඒත් මේකත් අර දිස්න ගහන සුළු ස්වභාවයක් තියෙනවා. ඊට අමතරව මේ දැන් මේ ඔබට මම පෙනා මේ සුදු පාට ගල් අතර වටිනා ගල් කිව්වා. මෙන්න මේ මම ගල් ටික එකට ගත්තම ඔබට පේනවා තියෙන නිකන් හරි වෙනසක්, පැහැදිලි භාවයක්. හැබැයි තිරිවාන වගේ ගලක් ගත්තොත් ඔබට ගල් ටික එකටම තියලා පෙන්නන්න. මේ වගේ තිරිවාණ ගලක් ගත්තොත් ඔබට පේනවා ටිකක් අර වෙනසක් තියෙනවනේ. සාරූපේ පොඩි අහන්න බලන්න. මේ ගල අර ඇස්සට නිකන් ලස්සන ගතියක් පේනවා ටික හැට. හැබැයි ඉතින් මේක ඔබ අවධානයෙන් බලන්න ඕනේ. හැබැයි තිරිවාණ මෙහෙම සුදු පාට ගල් හම්බුනම් මේ වගේ මේ ඩබල් කාඩ් එකක් භාවිතා කරන්න. ඔබට ඩබල් කාඩ් එකක් සුළු මුදලකට මිලදී ගන්න පුළුවන්. ඔබට මෙහෙම සුදු පාට ගල් ගොඩාක් හම්බුන පස්සේ ඔබ නිදහස ඉන්නලාක මෙහෙම බලන්න එක එක ගල් අරගෙන මම ඩබල් වැඩ කරනවද කියලා. මේක නියම පත්තුන ස්වභාවයක් තමයි. පෙන්වන්න මේක මම මේකේ නම් පැහැදිලි නැහැ. මේ ඔක්කොම සුදු පාට නිසා ජංගල දුරකථනයේ වීඩියෝ එක තියෙනවා. ඒක බලන්න. මෙහෙම ඩබල් කාඩ් එකක් ඔබට මිලදී ගන්න ඕන නම් ඔබට හොයාගන්න බැරි නම් මගේ WhatsApp නම්බරේ මම පළවෙනි කමෙන්ට් එකේ දාන්නම්. මට WhatsApp මැසේජ් එකක් දාන්න. ඔබට අලු මුදලකට මේ කාඩ් එක මිලදී ගන්න පුළුවන්. මේ ඉතින් මේ වගේ ගොඩක් ගල් අතර මේ ඩබල් කාඩ් එකත් උදාගත්තම ඔබට සමහර විට ගොඩක් වටිනා මිල කර නොහැකි ගල් උනත් හමු වෙන්න පුළුවන්. මොකද ඔබට ඔබ නොදුනුවත් නේ මේ සුදු පාට කියන ගල් ගොඩක් නවකව දන්නේ නැහැ නේ මේ වටනවයි කියලා. මේ සුදු පාට ගල් අතරත් අර වටිනා ගල් හැම වර්ගයක්ම තියෙනවා. ගොඩක් කලකට ඒක නිසා ඉතින් අද්දණයෙන් අවධානයෙන් බලන්න කියලා තමයි මම කියන්නේ. මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වෙල් බටන් එකක් ක්ලික් මේ ක්ලික් කරන අලුත් වීඩියෝ බලන්න. ඒක නිසා ඉතින් මම ඔබට ජය වෙන්න මම හම් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.